පැයෙන් පැය පුවත් අරන් එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රට කරවන්න බැරි නම් දාල යන්න, රට ඉදිරියට ගෙන යන්න අපි සූදානම්. ජනතාව තව තවත් පීඩාවටපත් නොකර ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට සහන දීමට රට සංවර්ධනය කිරීමට ආණ්ඩුවට නොහැකි නම් ඒ සිදු කළ හැකි කණ්ඩායමකට රට බාර දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජනවල වේගයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාව අතරතුර අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. ජනතාවගේ ජනදුක නිවනවා වෙනුවට මේ ආණ්ඩුව තව තවත් ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. කොරෝනා වසංගතයෙන්, පොහොර අර්බුදයෙන්, රැකියා අර්බුදයෙන්, දරුවන්ට අධ්‍යාපනයේ නොමැතිකමින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව තවත් අන්ත අසරණ තත්ත්වයකට පත් කරා. ජනතාවට කොවිඩ් එන්නත නැහැ. ආණ්ඩුවේ බලවතුන්ට විතරයි අද එන්නත තියෙන්නේ. අද මව්වරුන්ට මන්දපෝෂණය, දරුවන්ට ත්‍රිපෝෂ ටික නැහැ. ජනතාව එදා කන නැතුව අන්ත අසරණ වෙලා ඉන්නවා. ගෝවියන් දීවරයෙන් මධ්‍යම පාන්තික රජයේ සේවකයාට අද ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ අය නගා සිටුවන්න මේ අයට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ජනතාවට සහන දෙන්න බැරි රට සංවර්ධනය කරගන්න බැරි ආණ්ඩුවට අපි කියනවා බැරි නම් දාල යන්න කියලා. මේ රට ඉදිරියට ගෙන යාමේ වගකීම බාරගන්න අපි සූදානම්. ජන සමාජයේ සියලුම වෘත්තිකයන් නියෝජනය කරන්න තමයි අද අපි මෙතනට ආවේ. වැඩි කරපු ඉන්ධන මිල පහතෙහිලා වහාම ජනතාවට සහන දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව අපි මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. දේශද්‍රෝහීන් කවුද, දේශප්‍රේමීන් කවුද කියලා මේ විශ්වාස භංග යෝජනාවෙන් ජනතාවට බලාගන්න පුළුවන්.